අපක්ෂපාතී මිනිසුන් මඩලෙන්ද නිලධාරී මණ්ඩලයෙන් සෞරව බදාගෙන දෙන්න මාතක අවසර රන්තර දක්තබය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඔබ හමු වෙන දෙන්න වර්ෂ 2019 මාර්තු මාස 14 වන දින නිෂ්පාදන නඩත්වා තත්ත්ව පානන්සේ සාමාජ්‍ය මාතෘකාවේ සහභාගීත්වයෙන් රන්තර නම් වූ තත්ත්වය උපත ලබන ලදී මානවත් අවික්‍රම යන පාලි පාඩයෙන් කියවෙන මනවතී ඉදිරියට යම යන තේමා පාදයේ පෙරදරි කරගත් මෙම කවය මන්නාර මහතාගේ අනුසාධකත්වයෙන් චන්දික මහතාගේ නායකත්වයෙන් කණ්ඩායම මෙම කවය පෝෂණය කරයි මේ දැක්වෙන අපකරේ දාන්නේ මේ දැක්වෙන ටයිමෙන් අපගේ නිෂ්පාදනය හොයාගත් අතර මේ අභ්‍යන්තරයේ පිටි දෝම කෝලයක් මේ මත වීදි දිගතර වලට අප නිෂ්පාදන ලෝපුරා ව්‍යාප්තමේ ආකාරයෙන් රූපණය කරයි ටයිමේ ඉහළ කරගෙන යන උතුන්නේ අප නිෂ්පාදන ලෝ අධිරාජ්‍ය බවට පත් වී ඇති ආකාරයෙන් රූපණය කරන අතරම උතුන්නේ ඉහළ කෙළවර දන මාණික්‍ය පද කිව්ව අපරේ අප නිෂ්පාදනයේදී වෙනව තත්ත්‍ය ආත්මාත්ම බව නිරූපණය කරයි. තත්ත්‍යෙන් සත් නිෂ්පාදනයන්නේ ධනවත් ආයතනයේදී අපි ලෝබ්‍රා ව්‍යාප්ත කරන. ඩයිම නිෂ්පාදනයේ අත්දැකන රෝගියා බවට පත් වෙන පින් නිරූපණය කරයි. 1984 ආරම්භ කරන දාප එදා මෙදා ප්‍රකාරය තුළ ලෝක රටවල් 108ක් පුරා අප නිෂ්පාදන ව්‍යාප්ත කරගත්තා. ශ්‍රී ලංකාව ප්‍රමණ ආයතන 14ක් ස්ථාපිත කරමින් දුරුසා වක්තරකිය විශාල ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. අද වන විට සොරිට්ටා නිෂ්පාදනය ලෝ විශාලතම ආයතන වන පීඩිදි වන්න ආයතනයේ සෝල්වී කරාපය අපි නියෝජනය කරනවා. එන මාගේ දායකත්වය මෙන් නොවේ සංසරය හේවත් අත්තරන් හිය නිවැරදි ගත කරන්න මෙතන තිබ ඔබට බාරයි වේදිකාව. එනවා එනවා මුදලාරි මහත්මයෝ එනවා. කවුද කවුද මෙතන ඉන්නේ කවුද? ඉතාලි පරිගිනන මහත්මයා විනෝදිනාගේ මහත්මයෝ විනාසයි විනාසයි අපි පොංගල කියලා විනෝදිනාගේ මහත්මයෝ අංගනවා අංගනවා බරාඩුව තේරලා අංගනවා ඔය අංගනන ඔක්කොම අවුල්නේ ශි ආ බුදුවා යනවා යනවා අපි බාරිකෝක් අධිකාරී අපිට ගම්බියලා දාලා තියෙනවා මේ බේකරියේ බරාඩුව පාන අතර විකුණනවා කියලා කො ගම බලන්න පාගෙඩියක් විතර බලන්න ඔය බලනවා මේ පාගෙ එක එක සයිස් ගෑමාසියයි කියන්නේ කොගමන තරක ඔය යා 390යි කොහමද බර කියවයි කීයක් තියෙනවද මාත්‍යෝ ඒකවත් ගන්න කවුද පාන් හදන්නේ ගෑම් 450ක් තියෙනවද පාන් ගෙඩිය මුදලාලේ අනේ මහත්තයෝ මේ කොළුව ළඟදී ආවේ කඩින් ඉඳපේ කෙනා කිය අනේ දඩනක් ගන්න මාත්‍යෝ කී මාසෙත් දඩේට කඩිනුම් දඩ මහත්තයෝ කොහොමද දඩේ ගොඩ හැදිලා නැහැ මෙහෙම මේකෙන් දුවන්න දෙන්න බෑ අනේ මහත්තයෝ මගේ දරු කොළොයි මේ කොළුවයි ජීවත් වෙන්නේ මේකෙන් අපිට මේක හරියට කරගෙන යන්න ක්‍රමයක් කියලා දෙන්න මහත්තයෝ අම්බරේ මිනිස්සුන්ටත් ඔයගේ ප්‍රශ්නයක් තිබ්බා. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න මොකද විසඳලා තිබ්බා. අපි කට්ටිය ගියන එක බලමු. එන්නේ අපව මාළු දෝ කරා. ඒ වාදයට ගියා. යමු දැනවත් ඔයා. අප කණ්ඩායමේ දැක්ම මානව නිපුණතා වර්ධනය කිරීම තුළින් ඉරිවැය වාදායකාව යුතුව ගුණාත්මක භාණ්ඩ තරගකාරී විදිහට පරිභෝගය ලබා දෙන්නේ. අප කණ්ඩායමේ මෙහෙවර සියලු දෙනා සමුලිතව එකට එකතු වී ක්‍රියාවලිය ගොඩනැගීම තුළින් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය ස්කැන්ඩය රිඩක්ෂන් ඩෝට් ලිස්ට්ේ අපගේ ව්‍යාප්තිය නාමයයි. නිමිතාරයක් නිෂ්පාදනය කිරීමට අප මෝල් එකක් භාවිතා කරනවා. මෙම මෝල් එක ගිරවීමට නිෂ්පාදන ක්‍රියාවලියේදී ග්‍රේටර් අධිපතිව කරනවා. මෙම ග්‍රේටරේ බර නිවැරදිව තිබුණා පමණක් අපට පාරිභෝගිකය බලාපොරොත්තු හැඩයට ගුණාංග වලින් යුතු ඩයඩක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් අපි නිපදනාල ග්‍රේටරේ බර අඩුවීමක් සිදු වුවොත් මෝල් එකට අවශ්‍ය කොම්පවුන්ඩ් පරිමාණය ප්‍රතිවිරුද්ධව අපි නිපදනාල ඩය විනාශකාරී තත්ත්වයටපත් වෙනවා. මෙම ගැටලුව අපි ලෙස්සෙට් ලෙස හඳුන්වනවා. මේ හේතුවෙන් අපිට මාසික 130,000 ඉක්මව අධිකම දෙලකොත් වාර්ෂික 115,000 ඉක්මව අධිකම දෙලකොත් ආයතනයේ ප්‍රධාන කාර්යබල දර්ශකයන් බලපෑමක් එල්ල කරගෙන ආයතනයට පිළිවෙලක් ලෙස එකතු වීමක් සිදු කරනවා. ඩොලර් එකක් නිෂ්පාදනයේදී කිලෝග්‍රෑම් 0.24ක් ලෙස දැනට මෙම ගැටලුව පවතින අතර 0.14 දක්වා ගෙනීමට අප මාර්තු මාසයේ 3 වෙනි සතියෙන් ආරම්භ කර යුනි මාසයේ 4 වෙනි සතියෙන් අවසන් වෙන ලෙසට ගැටලුව හඳුනා ගැනීම ගැටලුවේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම නිරීක්ෂණය තුළින් හඳුනා ගන්නා කරුණු විශ්ලේෂණය කිරීම විශ්ලේෂණය තුළින් ප්‍රතිඵල විශ්ලේෂණය තුළින් හඳුනා ගන්නා හේතුඵල සඳහා ක්‍රියාමාර්ග ලබා ගැනීම සාර්ථක ප්‍රතිඵල ඇගීම සිදු කිරීම සහ එම සාර්ථක ප්‍රතිඵල සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාපති සාරාංශක කිරීම යන අභියෝගයෙන් අපගේ ක්‍රියාපතිය ඉදිරියට පිළිගැයි ක්‍රියාපති ආරම්භයේදී අපේ මුලින්ම මාසයේ මාස 4කට අදාළ විස්කප් ගන්න නිසා ආයතන කායික උදව් පිළිබඳ ගණන් කිරීම කරා ඒකෙන් පාස්පෝර්ට් කාර්ඩ් වල කාර්යාලේ නාමගත ඒකම අපේ දේශීය ෆෝම් එකක් ඇතුලේ මාතෘකාවෙන් බලලා ඒක මාස දෙකක් අපිට කේබේ ඇතුළත කරගෙන බැරිලා තියෙනවා ඉතින් මාත් කියලා දැක්ක ආතල් වශයෙන් තමයි අජු කරගෙන ඒකව ලෙස්සෙට් කියලා කොහොමද බලපාලා දෙන්නේ කියලා බලනවා එතෙන්දි ලෙස්සෙට් කියන මාසික වැඩි වෙන ෆීල් එකක් තමයි අපිට ගන්න ඒකම අපි කියන එක ව්‍යාපෘතිය කරන ආයතන විසින් කරන ලොකු එකක්
එම අප තෝරාගත් මාතෘකාට අදාළව මේකට කොතරම් දුර ශක්තිතාවක් දෙනවද කියලා පරීක්ෂා කිරීමට අපි එය දීච්චු ප්‍රයිස්වතන අත්ලක්ලා මේදී අපි අරු 12 ගැනද අපගේ යෝග්‍යතාව පරීක්ෂා කරා මේදී අපිට තරු 12 11ක්ම ඔව් කියන අර්ථයේ එදී තිබෙන නිසා අපිට මෙම ගැටලුව ආයතන තුළදී ඉදිරියේදී විසඳීමට හැකියාව තිබෙනවා අපිට තහවුරුනා ඒ අනුව මේ ડોක්ටර් ඩෙමින්ගේ පිළිසිය සංකල්පය ගන්න අපගේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට අපේ ව්‍යාපෘතිය සලස්ව සකස් කළා මේදී අපි මාස පහපුරාට කලින් කතා කරපු මතයටදී අපගේ ව්‍යාපෘති සලස්ව සකස් කළා මේදී අපගේ අදාළ කාරණාවට අනුවම අපිට අපේ ව්‍යාපෘති සාර්ථක ලෙස අවසන් කරගැනීමට හැකියාව ලැබී දුණා එම සාර්ථකත්වයේ රහස නම් සමාජිකයන්ගේ ලැබු සියයට අනුවක ඇටෙන්ඩන්ස් දායකත්වය සහ ඔවුන්ගේ සක්‍රීය සහයෝගයයි පසුගිය මාස හතරේ සෝම්බී කලාපයේ වාර්තා වූ ස්කන්ඩයර් අපි ගන්න චාර්ජ් එකක් දාලා බලුවා එදිනෙදි ජෝසප් ජුරාන් මාතාගේ අතුරේස සංකල්පය අනුව කරුණට ප්‍රධාන කරුණු පහෙන් 133 තියෙන ඉන්වෙස්ට්මන්ට් කරේ ඉතින් මේක අපි විසඳ ගත යුතු කාරණා විදිහට අපි දැක්කා ඉන් අනතුර අපි ඇනලයිස් කරලා ලූප් වශයෙන් කොහොමද බලනවා කියලා ලූප් 10 වෙනි දිනම වැඩි කොටාර ගන්න වාර්තා වෙන්නේ කියලා අපි හොඳට දැක්කා ඉන් අනතුර ටයර් සයිස් එක සයිස් එක බලුවා ඒ හැම ටයර් සයිස් එකම රෙස්පෙක්ට් කරේ වාර්තා වෙන්නේ ඉඳලා මේ අපි නොකරක හරියක් ඉන් අනතුර අපි A B C ක ෂිෆ්ට් තුනක් තියෙනවා ඒ ෂිෆ්ට් එකේ තමයි වැඩි කොටාර ගන්න වාර්තා වෙන්නේ අපි නියෝජනය කරන්නේ ඒ ෂිෆ්ට් එක අපි මේක කළ යුතු ප්‍රොජෙක්ට් එකක් දෙන්න යෝජනා කරා ඉන්නතුර කොම්පන් වර්ගය අනුව බලව වර්ග කරලා 154 කට වයිට් ටයිම් නිෂ්පාදනය කරන ගන්න කොම්පන් එක තමයි වැඩිම බලපෑමක් ඉල්ලන්නේ කියන එක හඳුනා ගත්තා. යෝගයා මිශ්‍රණයන්ගේ නිෂ්පාදක කටයුතු ආරම්භ කළා. අවසන් තත් පරීක්ෂාව දක්වා ප්‍රතිචාර ජාතික මාසික නිමුති මෙන්නුම් කරත් මේ ලිස්ට්‍රේට් කියන දෝෂයෙන් බලන බලපෑමක් ඉල්ල කරන ස්ථාන විදිහට හීල් රෝලින්, සොෆ්ට් රෝලින්, වෙඩ් රෝලින් කියලා අපි හඳුනා ගත්තා. ඉන්නතුර මේ ලිස්ට්‍රේට් කියන දෝෂයට බලපෑම හේතු මොනවද කියලා අපි වැළමිතුන නිරීක්ෂණ සඳහා ගෙන්වා ඔපරේෂන් එක සඳහා යනවා. එතනදී අපි දකිනවා ස්වෙඩ් දෝෂයෙන් ලක් ප්‍රශ්නතුරු ඩයබී එක රුබ්‍රාම් වීක. ඒ වගේම අපි දකිනවා සමාජික මහත්ම සිට ස්ථානයේ සිට ස්කේල් ඉස්තේක දුර වැඩි වීම සහ ඉස්තේක අපට ආලෝක ප්‍රමාණය මදි බව අපි අඳුර ගන්නවා. ඒත් එක්කම ස්පෙක්ට්‍රල් රඳවණය දුරවන් වීම සහ වැඩි වාර ගණනක් භාවිත කරපු ස්පෙක්ට්‍රල් අපට වැඩි දුර වීම අපි දකිනවා. ඒත් එක්කම සමාජික මහත්ම පැරේ අවසන් බර දෙීමේදී ඕනෙම බර එකවර ලබා ගැනීම අපට සහාය කරනවා කියලා අපි දකිනවා. අපි ප්‍රොඩක්ෂන් ප්‍රොජෙක්ට් එක ගිල්මා ඔබ්සර්වේෂන් එකක් ඉවරා ඉන්නකොට උදාස ස්ථානයේ කියලා මෙයාගේ වටේස් එකට එකතු වෙලා අපි ගිල්මා ඔබ්සර්වේෂන් එක ලබාගත් කරුණු පාදක කරගෙන බේස් ස්ට්‍රෝමින් එක බුද්ධි කලම්බනයක් සිදු කරා. එමගින් අපිට හැකියාව ලැබුණා මේ ලෙස්ට්‍රේට් කියන දෝෂය ඇතුළත බලපාන කරුණු 45ක් හඳුනා ගැනීමට. ඩිවයිස් එකේ ස්කේල් එක සම්පාද නොවීම ස්කේල් එක සඳහා පාකාත් උදාරින් වෙන කරුණු මෙහිද අත්කර ගත. ඉන්නකොට අපි මෙම කරුණු 45 මෑන් මැෂින් මෙතඩ් මැටීරියල් කියන ප්‍රධාන සාධක හතරකට දෙකව ඉෂිකාවා ඩයග්‍රෑම් එකට ඇතුළත් කරා. එමගින් තවදුරටත් අපිට හැකියාව ලැබුණා මෙම දෝෂය වැඩි වශයෙන් සිදු වන්නේ කුමන අංශයකින් කියලා හඳුනා ගැනීම. ඉන්නකොට අපි පොසිබල් කෝසස් 45 නැවත ට්‍රේනින් ටේබල් එකට ඇතුළත් කරලා අපගේ සමාජික මහතුන්ගේ එක්ස්පීරියන්ස් එක මත ඔවුන්ගේ අදහස් විමසීමක් කරලා ලකුණු ලබා දීමක් සිදු කරා. එයාව සිදු කරුල්ලේ මේ විය නොහැකයන්ට ලකුණු ලබා දීම, විය හැකයන්ට ලකුණු තුනක් ලබා දීම, වඩාත් විය හැකයන්ට ලකුණු 9ක් ලබා දීම. ඉන්නකොට මේ පොසිබල් කෝසස් 45 ට්‍රේනින් ටේබල් එකේ ලකුණු 36ක වඩා වැඩි අගයක් ලබා ගන්න තරු 17ක් අපි හඳුනා ගත්තා පොසිබල් කෝසස් ලෙස. මේ පොසිබල් කෝසස් 17ක් අපි ගාවට ඉස්සරහම ඩයග්‍රෑම් කරලා මේ ආකාරයෙන් හයිලයිට් කරලා පෙන්නුම් කිරීම සිදු කරා. අප අඳුනාගත් ප්‍රොපෝසල් වල 17 ඉන්න අතර අපි කෝස් වැලිඩේෂන් එකක් සඳහා යොමු කළා. මේදී අපි ටෙස්ට් එක නැත්නම් ඔබ්සර්වේෂන් කියන කරුණ දෙක පාදක කරගත්තා. මේක උදාහරණ ලෙස තුන්වෙනි කාරණා ඉස්පෙරිමෙන්ටේෂන් කාර් පරීක්ෂා කරන බර්ත දෙකේදී අපි නිෂ්පාදනය වැඩි වෙන ගියලා අවස්ථා 49ක් පරීක්ෂා කරා. ඒකේ අවස්ථා 22 දෙකේ කියන ඉවරදී බර්ත ගන්න නොදක හඳුනාගන්නේ හැකියාව ලැබුණා. මෙලෙස අපි අපේ ප්‍රොපෝසල් කෝස් 17ම අපි දත්තමත පදනම් කරන වැලිඩේෂන් සිදු කළා. මේක අපිට අරු 13 වැලිඩ් කියලා හඳුනා ගැනීම හැකියාව ලැබුණා. ඊළඟට මේ තත්ත්වය හඳුනා ගැනීම ප්‍රථම මෙවැනි ගැටුම සඳහා පරිවර්තන කිරීමක් මගේ විසඳුම් ලබා ගන්න සිදු කරා. නමුත් අපිට තත්ත්වය හඳුනා ගැනීම අනතුරුව මේ සඳහා කෝස් ඇලර්ජි ටේබල් එක යොදා ගැනීම හැකි බව අපි හඳුනා ගත්තා. මේදී අපි උදාහරණ ලෙස තුන්වෙනි කාරණා ඉස්පෙරිමෙන්ටේෂන් කාර් පරීක්ෂා කරන බර්ත වීම කියන එකදී මේකදී අහනවා उदाहरण ඉවර්තන පිළවෙත ස්ථායාම කොයි පිළ මත පිළ පුෂ්ඨ සින්දු වේ තිබීම කොයි ඉවර්තන රෝද ඉතරේ මත කරා කිරීම අප හඳුනාගත් හේතු මූලය අවසන් වශයෙන් අප රූට් කෝස් එක මෙහිදී අපි හන් රූට් කෝස් එකට අදාළව නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග අපි යෝජනා කළා. ඒ අනුව අපි එහෙම යෝජනා කරපු සියලුම කර්ම අපගේ ඇක්ෂන් ප්ලෑන් සඳහා අපි යොමු කිරීමක් සිදු කරා. ඒ වගේම අපි එම්බා ඔබ්සර්වේෂන් වලදී දුරු කර්මණි කර්ම පහක් අපිට
कोई चीज तरह आवश्यक करके में है क्या लगी जिम्मेदार ये वाकई में आप योजना कर आधार स्तर पे आप बोले सामाजिक आगे लेवल नव आधार स्तर एक अब डर काइसन नव या कमरा के लिए बड़ा ये आधार मिस्टेक प्रूफ कर आधार पर काइसन ने कहा कमरा के लिए है क्या लगी जिम्मेदार लगे संपूर्ण ने तो आप एक्शन प्लान में संक्षिप्त कर देना कैसे बदले करो इकोलाक सा ये
තියෙන ගමන ටික අදාන කොහොම හොඳයි ගම බලන්න මාංගලියක් කියලා බලන්න ආ නෑ මාර්තිය වනාම්ම තියෙන බර හරිය තමයි කොහොම හොඳයි අපි ආ මාත් ප්‍රාර්ථනා කරමින් රාම්සර් ඔබ සමට ස්තුතියි.